राइट ताक्षणिक के दोषी अक्षित हो ना टक्काल आप एक रेक्टिफाई करेगा तरह रिकॉर्डिंग वाला प्रश्न होती है देख हरी रिकॉर्डिंग थी ना मित्री दंता में रिकॉर्डिंग नहीं गया नहीं अरे मूल ठीक है बैठने नहीं राइट ओगुलो मगे नाम विस्तर प्रोफाइल का दान है थी प्रोफाइल का चावी ओगुलांगे रूप का हर पी फाउंडेशन कोर्स के मेडी पटांगा रही हम हाँ उते ओगुलांट लियांड මේ ෆවුන්ඩේෂන් කෝස් එක ලියන්න පිටු 80 පොතක් හොඳටම ඇති. CR පොතක් ගන්න ඕන නම් හොඳයි. දැන් අද පොතක් ක්ලාස් කරගෙන නැත්නම් ඕගොල්ලෝ ගොල ගාව තියෙන කොලෙක්ට් එකක හරි ලියන්න පටන් ගන්න. නෝට් එක ලියන්න ඕනේ. මම සමහරලාට නෝට්ස් ඕගොල්ලන්ට PDF එවනවා. නම් ඒක නෙමෙයි ඕගොල්ලන් ක්ලාස් එක හරියට තිතට කරගන්න ඕනේ නෝට් එක හොඳට ලියා ගන්න ඕනේ. මේ වැඩේ හරියටම ඕගොල්ලෝ කරොත් විතරයි ඔගොල්ලන්ට රිසල්ට් එක ගන්න පුළුවන් වෙන්නේ මම කොච්චර හොඳට කරනවද කියන එකත් වැදගත් නමුත් ඒක විතරක් ඔගොල්ලන්ගේ රිසල්ට් එකට බලපාන්නේ නැහැ ප්‍රති හරි අපි ඒක බලමු පස්සේ එතකොට පිටු 80ක් හෝ ඊට වැඩි පොතක් ගත්තත් ප්‍රශ්නයක් නැහැ දැන් අරගෙන තියෙනවා නම් ඒක මුකුත් කරන්න යන්න එපා තනි රූල් උනත් කමන්නේ නැහැ කොටු රූල් උනත් කමන්නේ නැහැ රූල් නැති උනත් කමන්නේ ඔයාලා කොහොමත් එක්සෑම් එක ලියන්න වෙන්නේ රූල් තනි රූල් කොළවල හරි මට චුට්ටක් දෙන්නකෝ අධ්‍යාපෝ වෙමු එතකොට ෆවුන්ඩේෂන් කෝස් එකේ වීජ ගණිතයේ කොටස අපි පටන් ගමු වීජ ගණිතයේ ඇල්ජිබ්‍රා දැන් ඉංග්‍රීසි මීඩියම් වලට ඉංග්‍රීසි මීඩියම් වලින් ලියන දෙකම ලියන රයිට් වීජ ගණිතයේ කියන කොටස ඇල්ජිබ්‍රා රයිට් ලියා ගන්නකො වීජ ගණිතයේ ඇල්ජිබ්‍රා මේ දවස්වල හරිම බිසී මොකද 26 ක්ලාසස් පටන් ගන්නවත් එක්ක ඔක්කොම බැචස් තුනක් එකට යන්නේ හෙල්ලෙන්න බැරුව ඉන්නේ රයිට් මේ ක්ලාස් එක දැන් ක්ලාස් එකට එක මම දන්නේ නැහැ මේක මොනවද වෙලා තියෙන්නේ කවුද වද්ද කියලා මම ඒ විස්තර ඔයගොල්ලන්ගේ මේ ඔයගොල්ලන් කන්ටැක්ට් කරන්න ඕන කට්ටියට විස්තර ඔක්කොම දෙන්නම් වීජ ගණිතය මේ ඔයගොල්ලන් ඕල් කාලේ ඉගෙන ගත්ත ඔය වර්ගජ සමීකරණ සාධක දර්ශක උන ඔය වගේ තමයි වීජ ගණිතේ තියෙන්නේ වීජ ප්‍රකාශන කොට වීජ ගණිතය තියෙන රයිට් ඇල්ජිබ්‍රා ඒක අපි පටන් ගමු පුතේ ද්විපද ප්‍රසාරණය ද්විපද ප්‍රසාරණය අපි එකට කියමු පුතේ බයිනෝමියල් එක්ස්පැන්ෂන් බයිනෝමියල් එක්ස්පැන්ෂන් අපි පොඩි දන්න එකකින් පටන් ගමු ද්විපද ප්‍රසාරණය මයි මේ දෙකම ලියා මේ සිංහල ඉංග්‍රීසි දෙකම ලියා ගත්තら කමක් නැහැ. මොකද ඔයගොල්ලන්ට ඉන්ටර්නෙට් එකට ගිහින් මේක සර්ච් කරගන්න පුළුවන්. හරි? බයිනෝමියල් එක්ස්පැන්ෂන්. දී පද කියන්නේ පුතේ පද දෙකයිනේ. පද දෙකක ඉහළ දාර්ශක දෙවෙනි බලයේ තුන්වෙනි බලයේ වගේ බලවල ප්‍රසාරණය තමයි ද්විපද ප්‍රසාරණය කියන්නේ. රයිට් මේ බලන්න. ඒ ධන බීගේ දෙවෙනි බලය මේකනේ දන්න මේක ඕලෙල් කාලේ කරු දෙවෙනි බලය ප්‍රසාරණය කොහොමද කරන්නේ කියමු බලන්න දෙවෙනි බලය කියන්නේ ඔයගොල්ලෝ මතක ඇති A වර්ගයේ පළවෙනි පදයේ වර්ගයේ ධන 2AB
ධන බී වර්ගය පුතේ. දැන් ඔයගොල්ලෝ කාලේ කරගත්තු විදියයි අපි ඇඩ්වාන්ස් ලෙවල් වලට එනකොට ඔයගොල්ලන් වැඩ කරන විදිය මේ වෙනස් කරන්න යන්නේ මේ ටික ටික. හරි. මේක ඔයගොල්ලෝ කරගත්තේ A වර්ග ධන 2 AB ධන B වර්ග කොහොමද? පළවෙනි පදේ වර්ගය පද 2 ගුණිතයේ දෙගුණයේ ධන දෙවෙනි පදේ වර්ගය කියලා. හරි. ඒක හරි. ඒක හරි. නමුත් ඒක හැම එකටම ඉස්සරහට අනිත් ප්‍රසාරණ තුන්වෙනි බලයේ හතරවෙනි බලයේ පස්වෙනි බලයේ වගේ දිගට යනකොට ඒ මෙතඩ් එක කටපාඩමක් වෙනවා. එහෙම අගේ ගුණිය මේකේ වර්ගය එහෙම හරියන්නේ නැහැ. අපි බලමු තුන්වෙනි ප්‍රසාරණයේ තුන්වෙනි බලයේ this is a plus b to the power 2 that is called square of binomial expansion that is a squared plus 2ab plus b squared square of the first term twice of product of the two terms and square of the second term, right? That you have learned in all your syllabus, right? A dana b ge tungeni balaya puthe a plus b to the power 3 mekat man hitanne ole wala thiyenne thi, right? A ganaya dana 3 a varga b dai mathak nathuwa athine 3 a b varga dana b ganaya මේ මතක තියාගන්න මේ ලියන්න මේකට දීන පැටන් එක there is a pattern for this you don't want to remind it right කටපාඩම් කරලා මතක තියාගන්න ඕනේ mathematics combined maths වල පුතේ advanced level මතක තියාගන්න කිසිම දෙයක් කටපාඩම් කරන්න ඕනේ නැහැ ඔගොල්ලෝ හරියට methods pattern ඉගෙන ගන්න ඕනේ mathematics කියන්නේ පුතේ pattern රටා මේ රටා වලින් තමයි mathematics වල හැමදේම හැදිලා තියෙන්නේ ඒ රටා හරියට identify කර ගන්න ඕනේ ඕලංග ඔළුවේ එක ලියා ගන්න ඕනේ register එකේ ඒ පැටර්න් වලින් අපි හදාගෙන යන්න පුළුවන්. කටපාඩම් නෙමෙයි. අපිට ඒවා මතකේ රැඳෙනවා. නමුත් පාඩම් කළා මේ චක්‍රේ පාඩම් කරනවා වගේ ඒවා නෑ මැතමැටික්ස්. right? combined maths වල විශේෂයෙන්. එහෙම කළා වැඩක් නෑ. එහෙම කරන්න ඉන්නවා. නමුත් එහෙම කරයි කියලා different shape එකක් දුන්නාට පස්සේ අපිට කරගන්න හම්බ වෙන්නේ නෑ. දැන් මේක හැදලා තියෙන්නේ කොහොමද බලන්න මෙන්න මෙහෙමයි. මේකේ මේ මේ පදවල ප්‍රසාරණය ලබා ගන්න ඔබ දැනගත යුතු කරුණු තුනක් තියෙනවා. පළවෙනි කාරණේ තමයි පුතේ මෙන්න මේ පද ලැබෙන විදිය. ඒකේ ඝනය කොහොමද ආවේ? ඒකේ වර්ගයයි b ආවේයි. a b වර්ගය ආවේයි. ඇයි b ඝනය ආවේ? ඊළඟට මේ මෙතන 3, මෙතන 3, දැන් මෙතන 2 තියෙනවා. අන්න ඒවට අපි කියනවා පුතේ සංගුණක කියලා. හරි? Those are calling coefficients of terms. Plus 3, plus 3, here plus 1 you can't see but here there is a 1, right? Plus 1 and plus 1 here also. එතකොට මේවායේ සංගුණක කියන එක අංක දෙක. තුන්වෙනි එක මේවායේ මේ ධන ඍණ ලකුණු මේ ඔක්කොම ධන ලකුණු තියෙනවා. ඔය තුන ලැබෙන ආකාර තුන පැටර්න් එක අයිඩෙන්ටිෆයි කරගත්තට පස්සේ පැටර්න් එක ඔයගොල්ලෝ හොයාගත්තට පස්සේ මේක ඕන බලයකට ලියන්න පුළුවන්. ආයෙ කටපාඩම් කරෙලි නැහැ. මේ බලන්න. මෙතන මම යමක් කියන පළවෙනි පදයේ A, ඒකේ මෙතන ප්‍රසාරණයේ තුන්වෙනි බලය මේ A තුන්වෙනි බලය තියෙනවා. මෙන්න උතේ ඊළඟට දෙනකොට ඒකේ දෙවෙනි බලයෙන් අඩු වෙලා. මෙන්න ඊළඟට එනකොට ඒ පළවෙනි බලයෙන් ඒක මුක් දාලා නැත්තේ. ඊළඟට ඒ ඇත්තෙම නැහැ. බලය දිහා බලන්න. ඒකේ තුන්වෙනි බලය, දෙවෙනි බලය, පළවෙනි බලය, ආ බිඳුවෙනි බලය. මොන මේක බිඳුවෙනි බලය. හරිද? මිනිසා ලියන්නේ. මේ B බලන්න පළවෙනි පදේ B නැහැ. දෙවෙනි පදේ B ගේ එකක් ඉන්නවා. B වර්ගය, B ඝනය. දැන් මම කියන්න ඕනේ ඔයගලන්ට හිතා ගන්න පුළුවන් පද ගැලපෙන විදිය. කොහොමද උතේ පද ගැලපෙන්නේ? පළවෙනි පදය මේ තියෙන දර්ශකයෙන් පටන් ගන්න. පටන් අරගෙන අඩු වේගෙන යනවා. දෙවෙනි පදය තියෙන දර්ශකයෙන් පටන් ගන්න. ඒක බිඳුවෙන් බලෙන් පටන් ගන්න. ඒ කියන්නේ බිඳුවෙන් බලය කියන්නේ එකයිනේ. ඒක ලියන්න ඕනේ නැහැ. ඒකෙන් පටන් අරන් වැඩි වේගෙන යනවා. බලන්න ඒකේ තුන්වෙනි බලය ඊළඟට යනකොට ඒකේ දෙවෙනි බලයට අඩු වුණා. ඒ අඩු වෙනකොටම දෙවෙනි බල දෙවෙනි පදයේ මෙන්න එනවා. අඩු වීමට සාපේක්ෂව එකක් වැඩි වෙනවා. මෙන්න ඊළඟදී ඒකේ දෙවෙනි බලයේ පළවෙනි බලය වුණා. හැබැයි B ගේ බලය දෙකක් වුණා. හැමතැනම මේ දර්ශක දෙකේ එකතුව 3යි. 2යි මෙතන 1යි 3යි. මෙතන 1යි මෙතන 2යි 3යි. ඊළඟදී A නෑ B ගේ තුන්වෙනි බලය. හරි. ඔන්න පද ගැලපෙන විදිහ. ලකුණත් කියන්නකෝ ධන ඍණ ලකුණු. මේ ධන ඍණ දැන් ඔයගලන්ට හිතේ ඔක්කොම ධන එන්නේ ඍණක් නෑ කවදාකවත් කියලා. ඒම නෑ ඍණ එනවා. මේ පද දෙකේ අතර තියෙන බන්ධනය හොඳට තේරුම් ගන්න. තීරික හරියට අල්ල ගන්න ඕනේ මේ පුළුල් දවස්වල ඉඳලා. මේ පද දෙකේ අතර තියෙන බන්ධනය ධන නම්
ගණිත කර්මය ධන නම් ද ඔපරේෂන් ඔෆ් මැතමැටික්ස් මැතමැටිකල් ඔපරේටර් එක ධන නම් ප්ලස් නම් මේ ඔක්කොම ප්ලස් වෙන්නේ. හැබැයි මේ ෆස්ට් ටර්ම් එකේ මයිනස් තියෙනවා නම් මේක ඍණ ඒ වගේ වුණා නම් ඒ ඍණ මේවට හැදිලා සුළු වෙලා අවසන් උත්තරේ එනවා. ඒවා අපි ගණන් වලදී බලමු. රයිට්. එතකොට මේක ධන තියෙන පුතේ ඔක්කොම පද ධන. මේ අතර බන්ධනේ ඍණ වුණොත් මේ බලන්න අපි ලියමු ඒ ඍණ බීගේ ගණේ. ඒ ඍණ බීගේ ගණේ තුන්වෙනි මලේ සමානයි. එහෙනම් පුතේ පද ටික විතරක් ලියමු. ඒගේ තුන්වෙනි මලේ. හරි. ඒගේ දෙවෙනි බලය B එකක් ආවනේ. ඒගේ පළවෙනි බලය B තව එකක් වැඩි වුණානේ. ඒ බිඳුවෙනි බලය ඒ ඕන්නෑ ලියන්න. එහෙනම් B එකේ තුන්වෙනි බලය. ඔන්න පද ටික. එහෙනම් මෙතන ඍණ නම් මොකද වෙන්නේ? දැන් ධන නම් එක්කම ධනයි කිව්වේ. පුතේ ඍණ නම් වෙන්නේ ධනෙන් පටන් ගන්න. පටගන්නේ ධනෙන්. හැබැයි ඊට පස්සේ ඍණ. ඊට පස්සේ ධන ඍණ ධන ඍණ සික්සෙ ධනෙන් පටන් ගන්නවා කියන්නේ. ධනෙන් පටන් ගන්න ධන ඍණ මාර්ගය යනවා. එහෙනම් ධනෙන් පටන් ගත්තා. හැබැයි ඉතින් පළවෙනි පදයේ ඇතුලේ ඍණක් තිබ්බොත් ධනෙන් පටන් ගන්නවා කියන එක බොරු. ඒවා දැනගන්න අපි ගණන් හදලා ඒ තීරී වල තියෙන හිල් වහ ගන්න ඕනේ රයිට්. මේ පළවෙනි එක ධන දෙවෙනි එක එහෙනම් ඍණ ධන ඍණ ඉල්ලා කෝ පේනවා. ඔයගලන්ට බෝඩ් එකේ පේන්නේ නැත්නම් ඔයගලන්ට මම හිතන්නේ වීඩියෝ එකේ zoom කරගන්න පුළුවන් ඇති නේද? ඒක මොනවා හරි ටෙක්නිකල් ප්‍රශ්න තියෙනවා group එකට දාන්න අපේ ටෙක්නිකල් වෙනම ටීම් එකක් ඉන්නවා ඒගොල්ලන් ඔයගලන් සපෝට් කරයි. රයිට්. දැන් එහෙනම් ඔන්න ලකුණුත් හරි. දැන් සංගුණක බලන්න මේකේ 1 3 3 1 තියෙනවා මේකේ 1 2 1 තියෙනවා. සංගුණක ගන්න ක්‍රමයක් අපිට හොයලා දීලා තියෙනවා. පැස්කල්. පැස්කල් කියන්නේ කවුද? පැස්කල් නෙමෙයි හරි. පැස්කල් කියන්නේ පුතේ විශිෂ්ට ගණිතඥයෙක්. ඒ ගණිතඥයා අපිට ඉදිරිපත් කරනවා මේ ඕන පද දෙකේ දීපද වල ප්‍රසාරණේ සියලුම සංගුණ ඕනෝ එක සංගුණක ලබා ගන්න ලස්සන ගණිත ක්‍රමයක්. පැස්කල් is the person who introduced that method to find that coefficient of binomial expansion. Right? මම සමහරවිට ඉන්ද කියලා සිංහලෙම කරගෙන යනවා. සමහරවිට ඉංග්‍රීසි කරොත් එහෙම කරගෙන යනවා. එහෙම පොඩි හරි පොඩි නෑ. මුත් ලබන සතියේ ක්ලාස් දෙකක් යනවා. හරි ෆස්ට් මේ ෆස්ට් වීක් එක විතරයි මම දෙක එකතු කරලා කරන්න සිද්ධ වෙලා තියෙන්නේ රයිට්. එහෙනම් පොඩි අඩුපාඩුවක් වෙයි රයිට්. එතකොට පැස්කල් කියනවා ට්‍රයැංගල් එකක් ත්‍රිකෝණයක් තියෙනවලු. ඒ ත්‍රිකෝණය පිරලා තියෙන්නේ සංඛ්‍යාවලින්ලු. හරි. ඒ ත්‍රිකෝණයේ මේ දෙපැත්තට තියෙන මේ පාද දෙකේ දිගේම තියෙන එක ඒවා බලමු ලියන්. පැස්කල් මුලින්ම ගොඩනගනවා ත්‍රිකෝණයේ එකේ ඉලක්කම් වලින්. හරි. මම මෙතන යටින් ලිව්වොත් ඔයගලන්ට පස්සේ ෂෙයා වෙනවා මේක. මම මේ ලියන්නම්. 1 1 1. ඉතින් මේ ත්‍රිකෝණයක හැඩය තියෙනවනේ. ඊට පස්සේ මේ 1යි 1යි එකතු කරලා ඒ දෙක මැදින් ලියනවා මේ 2යි. මේ එකක් දෙපැත්තෙන් දානවා. හැමතිස්සෙම එක පදයක් වැඩි වෙනවා. පළවෙනි එක 1යි, ඊට පස්සේ 2යි, ඊට පස්සේ 3යි. දෙපැත්තට එකව දෙකක් එනවා. ආපහු මේ 1 2 1 3 මේ පැත්තේ 3යි 2 1 1 3 මෙන්න 3යි දෙපැත්තට දෙකක් දානවා. ආපහු 1 3 පුතේ 4යි 3 3 6යි 3 1 4යි මේ මේ ඊතල ගහන්න ඕනේ මම ඔයගලන්ට බලන්න දාන්නේ දෙපැත්තට එකේව දෙකක්. අස්සරි එකක් බලමු 1 4 5යි 4 6 10යි 6 4 10යි 5යි දෙපැත්තට එකේව දෙකක් බලන්න. එන්න එන්න පද පේලිය වැඩි වෙනවා. හරි. දැන් මේකේ පැස්කල් කියනවා මෙන්න මේ රෙකෝඩ්ස් මේ දිගට තියෙන පේලි ගත්තොත් එහෙම ත්‍රිකෝණේ තියෙන මේ සංඛ්‍යා පරිච්ඡ ත්‍රිකෝණය මේ පේලි වලින් එන්නේ මේ ද්විපද ප්‍රසාරණේ එක් එක් ප්‍රසාරණ වල සංගුණකලු. ඒ කියන්නේ මේ තියෙන එහෙනම් මෙන්න මේක A ධන B හරි X ධන Y හරි එයාගේ බිඳුවෙනි බලය. ඔන්න ප්‍රසන්න බින්දුවේ ධන සංඛ්‍යාවලින් ඒ ධන B ගේ පළවෙනි බලය කොහොමද ඇත්තද කියලා මේක ඒ ධන B ගේ දෙවෙනි බලය සංගුණකලු. මේ තියෙන එතකොට පුතේ ඒ ධන B ගේ තුන්වෙනි බලය සංගුණකලු. ඊළඟවත් ඒ ආකාරයට රයිට් බලමු ඇත්තද කියලා. ඒ ධන B ගේ බින්දුවේ බලය කියන්නේ පුතේ ඕනම එක බින්දුවේ බලය එකයිනේ. තියෙන්නේ එක විතරයි. හරි. ඒ ධන B ගේ පළවෙනි බලය කියන්නේ ඒ ධන B. ඒතර පද දෙකේ සංගුණක කියන්නේ 1 1. හරිනේ.
ඒ දන බීගේ දෙවෙනි බලය ඔයගොල්ලෝ දන්න එක නෙමෙයි. එක දෙක එක මෙන්න එක දෙක එක. තුන්වෙනි බලය කියන්නේ එතකොට එක තුන තුන එක මේ බලමු. එක තුන තුන එක ඍණ වුණත් එහෙම තමයි එනගෙන. ධන ඍණ ඔක්කොටම එහෙනම් මෙතන සංගුණ කියන පුතේ එක ලියන්න ඕනේ නෑනේ. තුන තුන එක එක ඕනේ නෑනේ අය ලියන්න. දැන් ඔන්න වැඩ තුනම කියලා ඉවරයි. දැන් බලමු හතරවෙනි බලය ලියලා බලමු. ඕගලන්ට වැඩේ අහු වුණාද කියලා, right? මොකද්ද ආපහු කියලා ඉන්න. පද එන්නේ පළවෙනි පදයේ දෙන ලද දර්ශකය. ඒ කියන්නේ හතරවෙනි බලය නම් හතරවෙනි බලය. තුන්වෙනි බලය නම් තුන්වෙනි බලය. එතනින් පටන් අරගෙන පළවෙනි පදයේ දර්ශකය අඩු වේගෙන යනවා. right? දෙවෙනි පදයේ දර්ශකය වැඩි වේගෙන යනවා. පළවෙනි එකේ තියෙන්නේ පළවෙනි පදයේ විතරයි. අන්තිම පදයේ තියෙන්නේ දෙවෙනි පදයේ විතරයි වැඩිම දර්ශකය. right? The indices of the first term starting from the index of the binomial expansion and then that index taking reduce one by one and the second term taking increase their index. That is how the terms are coming, right? Then the lakuna enne metana dana rena lakuna enne dana nan okkoma dana රෙන නම් ධන රෙන මාරු වෙවි යන සිග්සැග් රූපෙකින්, right? ඊට පස්සේ සංගුණක coefficients according to the Pascal triangle. ඒක Pascal triangle එක හදාගන්න method එක මම කිව්වා මුලින්ම 1 1 1 ගාලා ත්‍රිකෝණ එක හදාගත්ත ඊට පස්සේ එකතු කර කර දාගෙන යනවා දෙපැත්තට එකව දානවා. දැන් මේකේ මේ තියෙන හතරවෙනි බලයේ සංගුණක එහෙනම් අපි ලියමු පුතේ එහෙනම් A ධන B ගේ ධන ලියමු නේ ලේසියෙන් ඉස්සෙල්ලා. A ධන B ගේ හතරවෙනි බලය. දැන් ඔයගලන්ට පුළුවන් මෙහෙම වැඩ කරන්න හරි. මම මේක ලියන්න කලින් මම පොඩි ඉස්මක් ගන්නම් ඕක දාලා. ඕගොල්ලෝ තියෙන ළඟපාත තියෙන කොලේ කර පොතේම ඕනේ කොහේ හරි කොලේක. වැනි කොහෙන් හරි ලියන්න මේක. ඒකට මම ලිව්වට පස්සේ චෙක් කරන්න පුළුවන් ඔයාට වැඩේ හරි ගියාද නැද්ද කියලා. හරි පොඩි තප්පර ගන්න දෙන්න. ඒ අතර බලමු කමෙන්ට්ස්. එකනේ කහා තියෙන ඉංග්‍රීෂ් මීඩියම්. yes this is also english medium class but today we are conducting both the classes in one class because tomorrow I would be able to do the class. So in the first day I am combining both the classes because of this is also combined math class, right? That's right. But in from next week English medium class will be conduct on Saturday. Yes, Saturday 8 to 11, and single medium class Sunday 8 to 11. සිංහල මාධ්‍ය පන්ති තියෙන්නේ ඉරිදා රෑ 10 sorry 8 ඉඳන් 11 වෙනකම්. මේ සතියේ විතරයි දෙක එකට තියෙන්නේ. දෙක එකට තියෙම ඔයගලන්ට අපහසුතාවයක් වෙයි. කරන්න දෙයක් නැහැ. මොකද මම මේ හෙට නැහැ කලම්බ වල. ඒක නිසා මට හෙට කරන්න දෙයක් නැහැ. දැන් මම මගේ ස්ටඩි එකේ නැතුව ක්ලාස් එක කරන්න නැහැ. එහේ මේ ඉඳලා කරන්න බෑ ක්ලාස්. මොන හරි තියෙනවා කමෙන්ට්ස් දාන්න පුතේ මේ වෙලාවට මට කමෙන්ට්ස් රීඩ් කරන්න පුළුවන්. ඔගලන්ට පුළුවන් නම් දාන්නකො බලන්න පුළුවන් නම් ඔගල වැඩ කරන අතර වෙලා නැත්තම් කමක් නැහැ. ඔගල ඉන්න ඩිස්ට්‍රික්ට් එකේ දාන්න පුළුවන් බලන්න කොහේ කොහේද අයද ඉන්නේ ඔලිය බලන්න. ගෝල් කැන්ඩි එහෙම දාගෙන යන්න බලන්න තමන්ගේ දිස්ත්‍රික්ක හරි බොරු යෝදාන්නේ හරි ඒ දර බීගේ හතර එන මන් ලියන මේ බලන්න. එන පුතේ පළවෙනි පදේ ඒ ෆස්ට් ටර්ම් ඉස් ඒ ඒ ටු ද පවර් 4 එහෙනම් එන්න ඕන ඒගේ හතරවෙනි බලය. ඒකෙන් පටන් ගන්න ඕනේ ඒගේ හතරවෙනි බලය. හරි අපි පද ටික දාලා කොයිෆිෂියන්ට් සංගුණක දාලා ඊට පස්සේ ධන ඍණ දාමු. හරි එහෙම ඕනේ නැහැ. මේක වැඩේ සෙට් වුණාට පස්සේ එක සැරේට ලියාගෙන යන්න පුළුවන්. එහෙනම් ලියාගෙනත් යමුද මෙතන ධන නිසා අක්කුම ධන නේ. හරි ධන ප්ලස් coefficient coming from here 1 then 4 ඊට පස්සේ 4 එහෙනම් 4යි පද එන්නේ. ඉතින් මෙයා අඩු වෙන්න බෑ. එහෙනම් A ගේ 3 වෙනි බලය එයා අඩු වෙනකොටම ඔළුවට ගන්න අනිත් එක නෑ එන්න ඕනේ, right? B එහෙනම් ඊළඟ ධන මේක ධන නිසා coefficient එක සංගුණකේ 6 A ගේ 3 වෙනි බලය පුතේ A ගේ 2 වෙනි බලය B ගේ එකක් වැඩි කරමු B ගේ 2 වෙනි බලය ධන 4 4 ඒගේ පළවෙනි බලයට අඩු කරමු B තුන්වෙනි බලය ධන ඒගේ වැඩ ටික ඉවරයි ඒ බිඳුවිනි බලයට එනවා නම් B ගේ හතරවෙනි බලය.
right? Forward. දැන් බලන්න ඔගොල්ලෝ ලියපුව හරිද කියලා. නේ? හරියට ලියපුව අය පොඩ 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 බලන්න. හරියට ලියපුව අය මට පුට්ටක් අර අත උස්සලා පෙන්නන්න පුළුවන් බලන්න. Raise hand. Put your raise hand. මේ අත උස්සන් ඉන්න එපා ගෙදර දැන් මේ app එකේ තියෙනවා Zoom එකේ raise hand කියලා යට දකුණු පැත්තේ කොනේ. හරි? Ah, very good. 1, 2, 3, 4. 4, 4, 4. Not enough. 5, 6, 7. 8, 9, 10. Right, good, good. Right. මේ දැන් ගාන හදන්න නෙමෙයි අමාරු මං හිතන්නේ අත උස ගන්න නේද? හරි, ඇති ඇති. හොඳයි මං හිතන්නේ මේක අමාරු නෑ වැඩි ඔක්කොටම සෙට් වෙලා තියෙන්නේ. හරි. දැන් පුතේ ඉතින් මේ මේ ඔක්කොම එච්චරයි ඉතින් දැන් මේ කතාව. Binomial expansion, we have done that binomial expansion and now you can write any index binomial expansion. ඔයාලට ඕනම බලයක දීපද ප්‍රසාරණයක් දැන් ලියන්න පුළුවන්. හැබැයි ඔයගලන්ට ඕනේ මෙන්න මේක. මේක කටපාඩම් කරන්න වෙයි දන්නේ නැහැ කියලා දැන් හිතෙනවා. මොකටද කටපාඩම් කරන්නේ? පොලිස් කරගෙන ලියා ගන්නකො. අඩ කරනකොට රලේ සීනේවලම ලියා ගන්න. කටපාඩම් ඕනේ දැන් පුතාල ලියන්න බලන්න. ඔයගලන්ට ෂෙයා කරන්නම් බෑ මං හිතන්නේ. ඉස්සරහට ඔයගලන්ට කමියුනිකේෂන් මීට වඩා හැදෙනවා. අපි ෆස්ට් මන්ත් එකේ අපි ෆ්‍රී යන මන්ත් එකේ ෂෙයාරින් ආරම්භගේ තාම නැහැ. හරි බලමු ඉස්සරහට වැඩ ගොඩක් තියෙනවා. මේකේ අපේ ප්ලට්ෆෝම් එකක් මම කියන්නම්. ඕගොල්ලන් මේකට ආවුණාට පස්සේ මේක හොඳට මේකේ වැඩ ගන්න පුළුවන්. ගිහිල්ලා කරන ක්ලාස් එකට වඩා මේකේ සෑහෙන ඔපචුනිටිස් තියෙනවා. ඕගොල්ලන් රෙකෝඩින් එක ගන්න පුළුවන්. මේ ඕන එකක් අහන්න පුළුවන් නේ. ඉන්ඩිවිජුවල් ක්ලාස් එකක් වගේ නේ. පුතේ අපි බලමු මෙන්න මේක ලියන්න. ඒ රෙන බීගේ දැන් ධන එකක් විතරනේ ලිව්වේ. ABම ද හැමතිස්සෙම එන්නේ. එහෙම නැහැ මම මේ AB දැම්මට XY 2 ධන Y ඕන එකක් අපි බලමු ගණන් ටිකක් හදලා. හරි පස්සෙනි බලය ලියමු බලන්න. ලියා A ඍණ B ගේ පස්සෙනි බලය. ආ ගම්පහ නැති අපිත් ගම්පහ තමයි. ළඟ පහත. පොළොන්නරුව කැන්ඩි පොළොන්නරුව අනුරාධපුර කුරුණෑගල ඒ කියලා දාලා ඒ කියලා දිස්ත්‍රික්කයක් තියෙනවා නෑ නේ. වැරදිලා නේ. හරි. මේ පුතේ ලීලිවරයා මේ ඉතුසන් බලන්න හෑන්ඩ් රේස් කරන්න. පටස් වල ලියන්න පුළුවන් අය ඉන්නවනේ ඔය දැනටම ලීලිවර. අර වෙලා යනවනේ රයිට්. අපි බලමු අපි ද පස්සේ වෙලා දෙන්නම්. අද ගණ නිගම්බෝ තව ඉන්නවනේ. නිගම්බෝ නිකන් ගන්න කොගලගේ දිස්ත්‍රික්කේ තව ඉන්නවනේ ගොඩක් මෙතන. හරි ඇති ඇති කමන්න. පුතේ බෝඩ් එක පෙනීමේ ප්‍රශ්න තියෙනම් කියන්න. මොකද මේකේ මේ ඕන මේකට මේ ටෙක්නිකලි සොලූෂන් දෙන්න ඔගේ ටීම් එකක් ඉන්නව නෝ. තනින් මේ මේ ප්‍රෝග්‍රෑම් එක කරන්නේ ලොකු ටීම් එකක් එක්ක. ඒ නිසා මොනවා හරි ටෙක්නිකල් තියෙනවා කියන්නේ අපි මේ මාසේ මේ දවස්වල හදන්න පුළුවන්. එහෙම තියෙන ලොකු හේතුවක් නැහැ. මේ රයිටින් වල හරි මොනවා හරි ප්‍රශ්න. අනිත් එක මම ලියද්දි මේ වරදින්න පුළුවන්. හරි දැන් මේක නම් වැරදි නැහැ. මම තියෙන එක බලන්න කරන්නේ ෆස්ට් ටයිම් ඔයගොල්ලෝ නිසා මම ලියද්දි සුළු කිරීම. ඒක වරදිනවා. හරි වරදුනහම ඔයගොල්ලෝ මැසේජ් එක කමෙන්ට් එකක් දාන්න ඕනේ. මයික් ඔන් කරලා කියන්න පුළුවන්. දැන් ඔන් කරන්න බෑ මං හිතන්නේ. හරි පුතේ අඩුම ගානේ ඔයගොල්ලෝ මේ පස්සෙනි බලයට එනකන් ලියන්න පුළුවන් වෙන්න ඕන. හැබැයි ඒවා මේ කටපාඩම් කරලා නෙමෙයි ওই විදිහට ඕන වෙලාවක ලියා ගන්න. කාට හරි කතා කරන්න අවස්ථාව ඕන නම් මේ මැසේජ් එකක් දාන්න. මයික්ස් ඔන් කරයි.
ෆස් ආව එකේදී මම ගොඩක් වෙලාවට ඒක නැතුව තමයි කරන්නේ. ඔගලන් ආව තාම දන්නේ නැහැ නේද? ඒක නිසා ඊට පස්සේ දැන් අපි කොහොමත් මේ ක්ලාස් එක යන්නේ නිකන් මේ lecture model එකෙන්ම නෙමෙයි, සාමාන්‍යයෙන් online classes are going as lecture based model. හැබැයි මම මේක ටිකක් discussion mode එකට කොහොම හරි ගේනවා. ඒ කියන්නේ අපි ටිකක් මේ එක room එකක් වගේ වුණාට පස්සේ අපිට වැඩේ ලේසි කරගෙන යන්න ඔගොල්ලෝ යොදාලා. ඉතින් යම් දවසක මම video on කරගෙන එක දවසක හරි ඔගොල්ලන්ගේ මූණ පෙන්නලා අපි එහෙම වැඩේ කරගෙන යනවා. right? මොකද අපිට කවදාකවත් අපි හිතන්නේ ඈත පොළොන්නරුවේ සීගිරිය වගේ ඈත මම ඔය කියලා තිබ්බා එනවා කියලා. ඉන්නවා. ඉතින් ඒගොල්ලන් අපිට ෆිසිකලි හමු වෙන්නේ ඉතින් ඔන්ලයින් කියන්නේ වීඩියෝ ඔන් කරගෙන ක්ලාස් එකේ ඉන්න නෙමෙයි. අපි සමහර වෙලාවට ප්‍රශ්න අහන්න, ප්‍රශ්න එකක් අහනකොට වීඩියෝ ඔන් කරා. ප්‍රශ්න දෙක තියෙනවා වීඩියෝ ඔන් නොකරත් කම නෑ අහන්න. right මෙන්න එරෙන b ගේ පස්වෙනි බලයේ answer එක පුතේ a minus b to the power 5. එහෙනම් start වෙන්න ඕනේ a to the power 5, then minus, therefore second term will be minus. Then according to the Pascal triangle, second coefficient is 5. A to the power 5 then should be reduced to 4. Again B is coming. Then plus coefficient is 10. ටික දවසක් කරනකොට මේක මේ Pascal ඕනේ නැහැ මතක හිටිනවා. 10. A to the power 3, B to the power 2. හරි? And minus 10 a to the power 2 b to the power 3, then plus 5 a b to the power 4 minus b to the power 5, right? right දැන් ලියා ගන්න ළමයි මට අමුතු කෙනා කියන්නේ right write down the note. Right. Write down the note. හැබැයි මේකේ වාසියක් තියෙන ඕගලන්ට ෆවුන්ඩේෂන් කෝස් එකේ දැන් මම අද ටියුට් එක ෂෙයා කරනවා රෑට. ටියුට් එකේ මේ තීරේ ඔක්කොම තියෙනවා. ආ ලියන්න නැතුව ඉන්න බෑ වුණාට. ලිව්වෙ නැත්නම් ඕගලන්ට මේක එන්නේ නැහැ පුතේකට. හරි? දන්නේ ඉන්න කියන්නේ මම කියන මම එක දෙයක් ඕගලන්ට කියනවා අනිවාර්යෙන් මතක තියාගන්න. මම දෙන ඇඩ්වයිසස් තියෙනවානේ මේ කම්බයින් මැත්ස් වල මේ තියෙන තියරි නෙමෙයි මෙන්න මෙහෙම කරොත් හොඳයි මෙහෙම කරන්න මෙහෙම කරන්න කි. ඒ ඇඩ්වයිසස් අකුරට පිළිපදින්න. You have to follow those advices because ඒ ඇඩ්වයිසස් වලින් තමයි ඔයගොල්ලන්ගේ තියෙන අර ඕ ලෙවල් කාලේ ඉඳලා බිහේවියර් චේන්ජ් වෙලා මේ ඒ ලෙවල් වල හොඳ රිසල්ට් එකක් ගන්න විදිහට ඔයගොල්ලන් බිහේවියර්ස් හැදෙන්නේ. හරි? එහෙම නැතුව රිසල්ට් ගන්න බෑ නිකන් හිටියට. සමහර පොඩි පොඩි දේවල් මම කියනවා. right අපි යමු ඉස්සරහට නේ. අපිට දැන් මෙහෙමයි first hour එක 8 to 9 කවට මම 9:15 විතර වෙනකන් මේකේ තීරි පාට් එකක් කරනවා මගේ කොහරි කොනකට එන්න ඕන නේද? බස් එකක් වුණත් නවත්තන්න ඕල්ට් එකේ නේ මග නවත්තන්න බෑ. තව ටිකක් ගිහින් අපි 9:15 විතර වෙනකන් අපි ලෙසන් එක කරලා අපි කතා කරමු කොහොමද මගේ කෝස් එකේ යන ප්ලෑන් එක ඔයගොල්ලන්ට මොකක්ද කියලා. ඒ කියන්නේ අර පොඩි බන පොඩ්ඩක් කියන්න බෑ ඒක බලමු බන නෙමෙයි හරි ඒ ඕන ඉම්පෝර්ටන්ට් නෝටිස් ටික ඕගලන් රයිට් ඕන කෙනෙකුට මේක ස්ක්‍රීන් ෂොට් එකම ගන්න පුළුවන් නක්නවා හරි අමාරු ඉතින් ඔයගොල්ලන්ගෙන් ෆීඩ්බැක් එකක් කතා නැතුව උගන්නන එක නමුත් ඉතින් දැන් ෆස්ට් ඩේ එක හින්දා කමක් නැහැ හරි hands down කරගන්න hand raise කරපුවා මහත්දා ගන්න. දැන් අපි ඔය ඉගෙන ගත්ත concept එකක් නේ. We have learned the concept about binomial expansion. We have learned about the structure of binomial expansion, how the terms are coming when expands in those terms. දීපද ප්‍රසාරණේ පද ටික එන විදිය. අපි model එකක් ඉගෙන ගත්තා. මේ model එක කොහොමද අපි ගණන් වලට ගන්නෙ? දැන් සමහර අය තියරි ගන්නකොට ෂෝක් තේනවා හරි ලස්සනට. ගානකට දැන් මම මේක දාගන්න බෑ. පොඩි ගානක් හදලා බලමු. දැන් මුතේ මෙන්න 2x + 3y.
2x plus 3y to the power 2 ගමුනේ දන්න එකනේ. දැන් ඒකෙත් අර ස්ට්‍රක්චර් එක තියෙනවා මට කියන්න අමතුන ඕගොල්ලෝ කටපාඩම් අර ස්ක්වයර් ඔෆ් ෆස්ට් ටර්ම් ප්‍රොඩක්ට් ට්වයිස් ඔෆ් ප්‍රොඩක්ට් ඇන්ඩ් ස්ක්වයර් ඔෆ් සෙකන්ඩ් ටර්ම් කියලා මතක තියා ගන්න. එහෙම නෙවෙයි අර ඒකේ දෙවෙනි බලෙන් පටන් ගන්න අඩු වෙලා එකයි ඊට පස්සේ අනිත් එක වැඩි වෙනවා. රයිට් මේක ගත්තොත් මෙන්න මේක මතක තියාගන්න. මේක සමහරවිට සමහර ළමයි කෙලින්ම අන්තිම ෆයිනල් ආන්සර් එක ලියන්න යනවා. රයිට්? එහෙම නෙවෙයි අපි අරගෙන ගත්ත ස්ට්‍රක්චර් එක ලියමු. ෆස්ට් ටර්ම් එකේ එහෙනම් to the power 2. ෆස්ට් ටර්ම් is 2x x සමහරු හිතන්නේ x විතරයි කියලා. අයි වේරියබල් එක නේ විචලනේ බල 2 එතකොට මෙතන තියෙන්නේ කවුද? එයා තමයි ෆස්ට් ටර්ම් එක. So then to the power 2 should be for the complete term. 2x ගෙම දෙවෙනි බලය. ධන ප්ලස් වෙන ඔක්කො ප්ලස් වෙන බැරි ධන. එහෙනම් පැස්කල් ට්‍රයාංගල් එකේ 1 2 1 right 2 අර පද දෙකේ ගුණිත දෙගුණ නෙමෙයි right? පැස්කල් ට්‍රයාංගල් එකේ 2 then 2x should be reduced to 2x to the power 1. 2x වල පළවෙනි බලය. ඊට පස්සේ ඒ අඩු වෙනකොටම දෙවෙනි පදේ එකක් එන්න ඕනේ. මේ දෙනවා 3y 3y. හරි ඊළඟ සතියේ සිංහල මීඩියම් එකට මේ ඉංග්‍රීසි මීඩියම් වර්ඩ්ස් ඇහෙන්නේ නැහැ. හරි කරදරයක් නේ. ඒක කියනවා එහෙම නැහැ ලබන සතියේ ඒව නැහැ. හරි. රයිට්. ඊට පස්සේ ප්ලස් දාන්න 1 2 1 එහෙනම් කොයිෆිෂියන්ට් එක සංගුණක 1යි 2x එන්න බෑ. එහෙනම් යාගේ පළවෙනි බලයෙන් පස්සේ බිඳු වෙන බලය නැහැ නේ. එහෙනම් 3y ගේ දෙවෙනි බලය. දැන් මෙන්න මේ ස්ට්‍රක්චර් එක ලියන්න. ටික දවසක් කර ලියන්න. කෙලි මාස ලියන්න පුළුවන්. ඒක වරදින්නේ නැහැ. ඊයර එක හරියට කොන්ක්‍රීට් වදිනවා. ඊට පස්සේ ඕගලන් කැල්කියුලේෂන් මෙතන ගිහා කන්සෙප්ට් එක ලියලා ඉවරයි. කැල්කියුලේෂන් 2x මේ බ්‍රැකට්ස් මේ වරහන් හරි වටිනවා පුතේ. සමහර වරහන් හරි ගණන් වගේ දාන්නේ. අනේ වරහන් දාන්න. හරිද? වැඩි උනත් කමන්නේ. 2 දෙකේ දෙවෙනි බලය x ගේ දෙවෙනි බලය. බලයක් මේ වගේ වරහනක් තියෙනකොට දර්ශකයේ මේ ගුණිතයක් තියෙන වෙලාවේ ධන ලකුණ තිබ්බොත් නෑ. 2 ධන x ගේ දෙවෙනි බලය. ඒක නෙමෙයි මේ ලියන්නේ. ඒ වගේ එකක්. 2x දෙවෙනි බලය කියන්නේ 2 වර්ග පුතේ 4 x වර්ගය. රයිට්? මේක ගුණ වෙනකොට මේ coefficients මේ සංගුණක ඉලක්කම් ඉස්සෙල් ගුණ කරන්න. දෙවරක් දෙක 4යි 4 වරක් 3 12යි. ඊට පස්සේ VGA පද algebraic terms ටික xy ධන 3 වර්ග පුතේ 9යි y ගේ වර්ගය y වර්ගය. මෙන්න answer එක. හරි. තක්කාල මේක හතර මේක ලියා ගන්න. අපි exercises මගේ EX කියලා දාන exercises. This is the first one I have done that. Question number 2. Three x minus 2. 3x minus 2 to the power 3. ලියුම් බලන්න. ලියලා පළවෙනි මේ දහමි sorry. දහම්දි හැන්ඩ් රේස් කරලා තියෙන්නේ හැන්ඩ්ස් ඩවුන් රයිට්. මුලින්ම හදන එක්කෙනා මත උස්සන්න බලන්න අපි බලමු කවුද ඉස්සෙල්ලාම හදන්නේ කියලා නිකන්. එහෙම බලන්නේ හැමදාම මේ පොඩි කාලේ වැඩ හරි අපි වැඩ කරගෙන යන්න ඕනේ. අද නිකන් බලමු මේ ෆස්ට් ඩේ එකනේ. නිකන් කතා කරලා බලමු එක්කෙනෙක් එක්ක. කවුරු හරි කැමතිද මයික් ඔන් කරගන්න? මට මයික් ඔන් කරලා දෙන්න. Can you just change the permission to mic on as well? රයිට්. දැන් ඔයගලන්ට මේ මයික් ඔන් කරගන්න පුළුවන්. කවුද කැමති මයික් ඔන් කරලා කතා කරන්න? මොනවා කතාවක් කරන්නේ නැහැ නිකන් මම අහන්නම්.
ඔන්න ඔගලන්ට මැසේජ් එකක් දාලා තියෙනවා, ඔගලන් Google ෆෝම් එක ෆිල් කරලා නැහැ කියලා. ක්ලාස් එකට එන අයගේ Google ෆෝම් එක ෆිල් කරගන්නේ ලොකු ප්‍රශ්නයකට නෙමෙයි, ඔගලගේ Google ෆෝම් එකෙන් තමයි ඔගලන් ක්ලාසස් වලට බෙදෙන්නේ. ඔගලගේ ඩීටේල්ස් ඩේටාබේස් එක කන්ඩක්ට් කරගෙන යන්නේ ඔගලන්ගේ ඒ ඇඩ්‍රස්, ටෙලිෆෝන් නම්බර්ස්, නම, විස්තර ඒ ටික තියෙන්නේ. ඇඩ්‍රස් එක නැතුව, ඇඩ්‍රස් නැත මොනින්ද, ඇඩ්‍රස් එක නැතුව අපිට ඔගලන්ගේ ටියුට් එක එහෙම කෝස් කරන්න වෙන්නේ නැහැ. ඒ අත්‍යවශ්‍යම ටික විතරයි ඉල්ලලා තියෙන්නේ. ලොකු දෙයක් නැහැ, ලොකු වෙලාවක් යන්නේ නැහැ. Google ෆෝම් එක ෆිල් කරන්න, ෆිල් කරපු නැති අය ඉන්නවා. ඔල්රයිට්. ක්ලාස් ෆීස් අහලා තියෙනවා පුතේ? ක්ලාස් ෆීස් ගැන මං කියන්නම්. රුවන් සසංක වීඩියෝ තොන් කරන්න පුළුවන් නම් හොඳයි. රුවන් සසංක මොකද වුනේ? ගියාද මයික්ස් ඔන් කරා? ඔන්න උනාද දන්නේ. රයිට්, කමන්න. හරි පුතේ, හදල ඉවරයි, අත උස්සන්න. හරි, වැරදි කමන්න. ඔගොල්ලන්ට හිතන දේ ඔගොල්ලෝ හදල ඉවර නම් රයිට්. කාට හරි කතා කරලා බලමු. සෙනුල්, ඔයාට මයික් ෆෝන් කරගන්න කැමතිද? මම නිකම් මේ ලොකු දේවල් අහන්න නැරයි, බය වෙන්න එපා. වීඩියෝ මයික් ෆෝන් කරගන්න කැමතිද සෙනුල්? මම මේ ෆස්ට් ඩේ එකේ කැමති දාන්න නැරයි, නැත්නම් ඕන් කර. ආයි සෙනුල් පුතේ, වා මා පේන්නේ නේ ඉන්න. මේ ඔයා කොහෙද? ගෙවල් මේ දිස්ත්‍රික් එක කොහෙද? කල්තර සර්. අලුතර ඉස්කෝලේ? ටෙස්ටන් සර්. ඔයා කොයි දිස්ත්‍රික් එක? කළුතරද? ඔව් සර්. තර්ස්ටන් නේද? ඔව් සර්. රයිට්, වෙරි ගුඩ්. ඉංග්‍රීස් මීඩියම්ද සිංහල මීඩියම්ද පුතා? සිංහල මීඩියම් සර්. සිංහල මීඩියම්. ඔයා මොකද හිතන්නේ අද කරද්දී ඉංග්‍රීස් මීඩියම් වර්ඩ්ස් තේරෙනවා? ඒවා ඔයාට කරදරයක්ද? කොහොමද? නෑ සර්, ඉතින් ප්‍රශ්නයක් නෑ. රයිට්, වෙරි ගුඩ්. ඕකේ, තැන්ක් යූ. ඔකේ සර්. Thank you, sir. Right. තව කවුරු හරි ඉන්නෝ නම් මයික් ඔන් කරන්න පුළුවන්, ඔන් කරලා කතා කරන්න. right, මේ ගානේ ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ගානේ ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. ගානේ වැරද්දක් නෙමේ, ගාන හදාගන්න බැරි නම් අහන්න. හරි, දැන් සැලකිය යුතු ප්‍රමාණයක් ගාන හදලා තියෙනවා. අයි බලමු උත්තරේ. 3x වෙන දෙකේ තුන්වෙනි බලය. තුන්වෙනි බලය නම් පද කීයක් එන්න ඕනද? If to the power 3, how many terms are coming for the expansion?
4 is 3, 4 terms. If 4, 5 terms. හතරවෙනි බලය නම් පද පහයි. පස්වෙනි බලය නම් පද හයයි. සියවෙනි බලය නම් පද 101යි. මට කියන්න පුතේ n වෙනි බලේ පද කීයක් එනවා? n වෙනි බලේ පද 101යි. දැන් මයික් ඔන් කරලා කතා කරන්න පුළුවන් කාට හරි. එහෙනම් පුතේ first term එක 3x 3x තුන්වෙනි බලේ ඍණ තියෙන්නේ. එහෙනම් ඍණ දෙවෙනි පදය ධන ඍණ ධන right. සංගුණක මතකද පැස්කල්ගෙන් 1 3 3 1 මතකයි එතෙන්ට තියාගෙන ඊට පස්සේ දව දෙකයි මතක තියන් තින් 3යි. එතකොට 3x කියන පළවෙනි පදය දෙවෙනි බලයට අඩු වෙනකොට 2 4y b ආ එහෙම තියෙන්න ඕනේ නැහැ. 2 තිබ්බත් ඕනේ නැහැ. 2 තමයි දෙවෙනි පදය. එයාගේ පදයක් එන්න ඕනේ පළවෙනි බලේ. ඊට පස්සේ ධන 3 3x කියන ටර්ම් එක පළවෙනි බලයට අඩු වෙද්දි 2 කියන ටර්ම් එකේ දෙවෙනි බලයට එනවා. හරි. ඊට පස්සේ පුතේ ඍණ සංගුණක 1 3x කියන ටර්ම් එක එන්නේ නැහැ. පුතේ 2 කියන ටර්ම් එකේ තුන්වෙනි බලය. 2 to the power 3. එහෙනම් පුතේ දැන් කැල්කියුලේෂන් එක 3 තුන්වෙනි බලය 9 නෙමෙයි නේද? 3 තුන්වෙනි බලය 3 3 9යි. 9 3 27යි. 3 3 පාරක් ගුණ වෙන්න ඕනේ. 27x to the power 3. දැන් මෙතන මෙන්න මෙතන වරද්ද ගන්නවා. මෙහෙමයි කරන්නේ. ඒ ඉස්සෙල්ලා මේ වරහන්න තියලා තියෙන දර්ශකයේ සංගුණක ගන්න කලින් ඉලක්කම ගන්න කලින් මේ එළියේ තියෙන 3යි 2යි ගුණ කරන්න. 3 වරක් 2 6යි. 3 into 3 6. Then 3 to the power 2. 3 වර්ග කියන්නේ 9යි. 3 වරක් 2 6යි. 6 වරක් 9යි. දැන් මේකේ සමහරලාට තව පියවරක් ලියලා 3 වර්ග ලියලා යන්න පුළුවන්. එහෙම එපා. මේවා අපි සරල වෙන්න ඕනෙකෙත් සීමාවක් තියෙනවා. හොඳේ. හිතේ තියාගෙන සුළු කරන්න ඕන ප්‍රමාණිකුත් තියෙනවා. ලියන්න ඕන ප්‍රමාණයකුත් තියෙනවා. ළමයින්ට මේක ඩෙන්ටිෆයි කරගන්න බැරි හින්දා ගොඩක් වෙලාවට සමහර ළමයි ලියන්න ඕනේවා ලියන්න නැතුව හිතෙන් හදලා උත්තර දානවා. සමහර අය ඕන වට වැඩි දේවල් ලියනවා. මේ මේකේ ආර්ට් එකක් තියෙනවා. සමහර දේවල් තියෙනවා ඒක හිතින් කරන්න ඕනේ. නැත්නම් නිකන් ඕන වට වැඩි වැඩ වෙනවා. අපි මේ කැල්කියුලේෂන් වලට නිකන් සරල වෙනවා. හරි බොළඳ වෙනවා සරල කැල්කියුලේෂන් වල. හරි එහෙම නැහැ. ඊට වඩා ටිකක් ඇඩ්වාන්ස් වෙන්න ඕන. අපි ඇඩ්වාන්ස් ලෙවල් මැතමැටික්ස් කරන්න. හරි. කොහොමද තවරේ රයිට්. 3 වර්ග 9යි 3 වර්ග 2 6යි 9 වර්ග 6 54යි. ඍණ 54යි. දැන් වීජ්‍ය පදයේ x ගේ වර්ගය x වර්ගය. ඉතින් දැන් මෙතන 2 වර්ගය 4යිනේ. 4 වරක් 3 12යි. 12 වරක් 3 36යි. ධන 36යි x. ඍණ 2 තුන්වෙනි බලයේ පුතේ 6 නෙමේ 8යි. මේක තමයි උත්තරේ. හරි. ටියුට් එක ෂෙයා කරාට පස්සේ අද ඕගොල්ලන්ට මම හරි ගෲප් එකේ අපේ ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් දායි මොනවද ඕගොල්ලන්ට මේ සතිය කරන්න ඕන වැඩ කියලා. මම ගෲප් එක පොඩ්ඩක් ෂෙයා කරන්න ඕගොල්ලන් බලන්න. මේ ගෲප් එක නෙමෙයි සෝරි ටියුට් එක. මේ සිංහල මීඩියම් ටියුට් එක පුතේ ඉංග්‍රීසි මීඩියම් ටියුට් එකත් දෙකම දානවා ගෲප් එකට. මේ බලන්න අර දීපද ප්‍රසාරණයේ අර කරපු තීරණ ටික මෙතන තියෙනවා. හරි. එතන මෙතන තියෙන්නේ xy වලින්. කමක් නැහැ නේ මම ඒක වෙනසකටත් එක xy දාලා තියෙන්නේ. මෙන්න පැස්කල් ත්‍රිකෝණ. මේ තව තීරණ ටිකක් තියෙනවා තාම කතා කරන්නේ අපි ඉස්සරහට කතා කරමු. හරි. මෙන්න මේක ක්වෙස්චන්ස් ටියුට් එකේ ප්‍රශ්න එන විදිහ බලන්න Q1 ලොකුවට තියෙනවා. ඒ ප්‍රශ්න එක කියන ප්‍රශ්නේ කොටස් ගොඩාක් තියෙනවා. මේ මේ ටියුට් එකේ තියෙනවා අධ්‍යාපන අමාත්‍යාංශයේ නිර්දේශිත ෆවුන්ඩේෂන් කෝස් එකේ ගරන්ටි එක මම හිතන්නේ සේරම හරි යම් ප්‍රමාණයක් තියෙනවා. ඊට අමතරව තව එකතු කරලා තියෙනවා මම ගණන් සෑහෙන ප්‍රමාණයක්. ඊට වඩා එහා ගණන්. හරි. දැන් බලන්න 2a ධන 3b ගේ වර්ගය. ප්‍රකාශන ප්‍රසාරණයන් ලියන්න. 3 එන 4 මේ වගේ ලියන්න බෑ. දැන් මෙතන එකක් තියෙනවා මේ ලස්සන එකක් තියෙනවා මේක බලමු. 13 14 question number 14 බලන්න question number 14 එක. අපි මෙතන වාදුම් බලන්න.
Touch that floor. Finishing. තර චුට්ටක් හදාගෙන යන්න ගාන. අපි බෝඩ් එකේ හදමු. Question 14 x minus 1 upon x to the power 3. හරි ටියුට් එක එහෙම තියෙනවා. ටියුට් එක ඔයගොල්ලන්ට දැම්මට පස්සේ බලන්න. හරි මං ගණන් මොනවද කියලා දාන්නම්. මේක මං ක්වෙස්චන් නම්බර් 3 එකද? මේ ක්වෙස්චන්ස් ඔයගොල්ලන්ට පොතේ ලියවිලා තියෙන්න ඕනේ. හරි ටියුට් එකේ ගණක් තියෙනවා. අපි ඒක මෙතන ටියුට් එකේ අංකේ දාන්න ප්‍රශ්නයක් නැහැ. මේක බලමු. x වෙන එක යට x වල තුන්වෙනි බලය අපි මේක ක්වෙස්චන් නම්බර් 3 කියලා හදමු. මේක හදලා අපි ෆස්ට් සෙෂන් එකේ පොඩ්ඩක් නවත්තලා අපි ඩිස්කස් කරමු ක්ලාස් එකේ ප්ලෑන් එක. හදන්න බලන්න ටක් ගන්න. රයිට් ඔගොල්ලන්ගේ ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් ජොයින් වෙලා ඉන්න වෙලාවේ ඔගොල්ලා මම ඊළඟ සෙෂන් එකේදී කතා කරන්න. හරි රුවන් විනාඩි කීපයක් ඉන්න තාම මේ ෆස්ට් සෙෂන් එක යන්නේ. අද සම්පූර්ණයෙන්ම මේ මම තමයි කොහොමත් කරන්න ක්ලාස් එක. නමුත් මේ ඒ කියන්නේ කොහොමත් හැමදාම මම තමයි කරන්නේ. ඕගලන්ට උදව් කරන්න මේ තව පැනල් එකක් ඉන්නවා මේ වැඩේ එක. හරි ඒක මම ඉස්ලිස් කරන්නම්. පුතේ ලියල මේ මේකේ ආන්සර් එක ගත්ත අය අත උස්සන හැන්ඩ් රේස් කරන්න. රයිට් වෙරි ගුඩ්. හරි අපිට 9 පුත් තියෙනවට තව විනාඩි 2යි තියෙන අපි ඉක්මනට එනවා මේ ගන්න හදු. රයිට් මං හිතන්නේ ගොඩක් අයට වැඩේ අමාරු නෑ. රයිට් මේ බලන්න මේ මෙතන ෆ්‍රැක්ෂන්ස් මේ සෙකන්ඩ් ටර්ම් එකේ ෆ්‍රැක්ෂන් එකක් තියෙන්නේ භාග සංඛ්‍යාවක් තියෙන්නේ භාග පදයක්. එහෙම තිබුණා කියලා චුට්ටකටවත් බය මෙතන තියෙන්නේ මොනවා වුණත් ඔතන සිංහල අකුරක් තිබ්බත් කවන්නේ නැහැ. රයිට් ඉංග්‍රීසි අකුර එහෙම මොකක් කවන්නේ නැහැ. මොනවද තිබ්බත් ඔයගොල්ලෝ හිතන්න there are two entities මොනවා හරි දෙකක් තියෙනවා. එයාගේ තුන්වෙනි බලය අර ස්ට්‍රක්චර් එකේ ඉන්නේ. ඒකයි තීරික කොන්ක්‍රීට් තියෙනවලු කියන්නේ. එහෙනම් first term එකේ to the power 3. එහෙනම් x to the power 3. then minus නිසා second term එක minus. coefficient සංගුණක 1 3 3 1 තුන්වෙනි බලය. එහෙනම් 3යි x ගේ තුන්වෙනි බලය පුතේ x ගේ දෙවෙනි බලයට අඩු වෙනවා. x ගේ දෙවෙනි බලය second term එක end වුණා. second term එක 1 upon x 1 යට x. මේ ඒකට සමහර අය මේක වැරදිලා ඍණ 1 යට x කියලා ගන්නවා. එහෙමත් හදන්න පුළුවන්. එතකොට තමයි මම කියපු ලකුණු ධන ඍණ එන එක ගන්න නැතු ඉන්නවා. හරි ඒක තේරුම් නැති යමු දෙක කරන්න. හරි එතකොට ඍණ අපි පාවිච්චි කරනවා ධන ඍණ මාරු වෙන එක නිසා. ඒ නිසා දෙවෙනි පදයේ හැටියට ගන්න 1 යට x. 1 යට x ගේ එක පදයක් ඉන්න ඕනේ නම්බේ වරහණක් පාවිච්චි කරන්න පුතේ 1 යට x. ඇයි ඒක තියෙන්නේ භාග සංඛ්‍යාවක් තියෙන්නේ මොනවා වෙයි දන්නේ නැහැ නේ සුළු කරනකොට ඊළඟට. රයිට් මේක ඍණ නම් ඊළඟ එක දාන්න 1 3 3 එහෙනම් 3යි x ගේ පළවෙනි බලය 2 අඩු වුණා තව එකකට.
එකයටෙක්ස් මෙන්න දෙවෙනි බලය එනම් රින ෆස්ටර්ම් එක ඉවරයි සකන්ටර්ම් එක වන්න ෆෝන් එක් එකයාටෙක්ස් ක පුතේ තුන්වෙනි බලය සුළු කරවු බල එක්ගේ තුන්වෙනි බලය මෙන්න මෙතන මේ වරහණ කියන ගුණ කිරීමන දන්නන චර පොට දවල් දන්න එක්ට එක එක්ස් කෙනෙක් කැපෙන පුතේ රින්න තුනයි එක්ස් දාන මෙතන එක යට එක් වන ෆෝන් එක් පාඩක කියන්නේ ඒ එකේ වර්ග විදීම එක්ගේ වර්ග අර ගුණ කිරීමගේ තමයි right both numerator and denominator are taken square right then the yata x ge vargaya uda x ena 1 x kene kapena uda yata ge yata ithuru wenne ai yata ne vargaya ena puthe 3 3 i 1 varga 1 i bedima x hari rena mokak metata term ekak 1 yata x ge 3 weni balaya 1 upon x to the power 3 right hands down your dog his hand at usawa dana ayin karanna puthe clear karanna okko clear karanna podi de metenin api me first session ekak podak nawathuna me aayi mata dan pennanda meke uttare hariyetama gatta innawa nathusana balan inna epai ne meke uttare hariyetama gatta nathusana balan press hand karanna right very good very good hari musadari gudi hari godak dinek karagena thiyena samahara ayata raise hand karaganna beru innawath dannidda hari samahara ayata ama hadanawa athi hari eka prashnayak naha okulage time habai api balamu oy time in e godak dewal thiyena katha ganna api katha karumu right ලියාගන්න අවශ්‍යයට මම මේක තියන්න අපි බලමු පොඩි ඉන්ට්‍රඩක්ෂන් එකක් කතා කරගන්න right okay සිතු now you can press your hand මම මේ කියන කාරණා සිංහල මීඩියම් ඉංග්‍රීසි මීඩියම් ඕන එකකට පොදුයි right ඒකේ ප්‍රශ්නයක් නැහැ මම දැන් සිංහලෙන් කියන්නම් ඉංග්‍රීසි මීඩියම් ක්ලාස් එකේදීත් ඔබ කතා කරා එක් දා ස්ටුඩන්ට්ස් who can't understand in sinhala just let me know if you have tamil students and muslim students but most of muslim students can understand sinhala they can speak also well rather than sinhala however ඔගලන්ට මොනහරි එහෙම තේරෙන දෙයක් තියෙනවා මට මේකේ දාන්න මම ආපහු එක එක්ස්ප්ලেইন කරනවා right combine mathematics වලින් ඒකක් ගන්නනේ දැන් ඔගොල්ලෝ මේ ක්ලාස් එකේ දැන් ඔගොල්ලෝ advanced level එකට පුතේ ආව විතරයි ඕල් ඉවර වෙච්ච ගාමන එක එක පාට නිකන් කොල්ලෙන් ගහුවා වගේ ඒ level පටන් ගන්න right එහෙම තමයි නේ දැන් මම විශ්වාස කරනවා මේ A level maths කරන්න ඇවිල්ලා ඉන්න ළමයි ගොඩක් වෙලාවට O level ලියනකොටම maths කරන්න කොහොමහොතරයක් හැමෝම නෙමෙයි තීරණය කරන් හිටපු අය තමයි ඉන්නේ. ඒත් ඔයගොල්ලෝ O level වල යම් කිසි හොඳ ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙන ඇති A එකක් B එකක් කොහොම හරි. දැන් number 1 ඔයගොල්ලන්ගේ results ආවට පස්සේ if you are eligible to follow that A level mathematics stream ඔයගොල්ලෝ A level වල maths stream එකකින් maths කරන්න සුදුසුකම් ලැබලා තියෙනවා නම් don't worry about your result 9 a's 8 a's 5 a's no a's however o level result එක මෙතෙන්ට අදාළ වෙන්නේ නැහැ එකම දේ ඔයගොල්ලන්ගේ eligibility එක අර a level maths class එකට join වෙන්න ඒක ඕන ස්කෝලින් stream එකට යන්න right ඊට පස්සේ ওই result එක දැන් ওই results ගැන කතා වෙන්නේ ඒ results ආපු දවස් එකට විතරයි ඊට පස්සෙවත් ඔළුවට ගන්න ඕනේ ඔය රිසල්ට් එක නෙමෙයි මම ඇඩ්වාන්ස් ලෙවල් කරලා යන්නේ කොතෙන්ටද කියලා. ඉතින් ඔයගොල්ලෝ ඔක්කොමලා ඉංජිනේරින් යන්න බලාගෙන ඉන්නේ. ඉතින් ඒකට ලොකු වැඩ ටිකක් කරන්න තියෙනවා. දැන් ඉංජිනේරින්ට එහා හැබැයි මැස් ස්ට්‍රීම් එකේ ගොඩාක් කෝසස් තියෙනවා. මම දැන් ඒ ඔක්කොම මෙතන කියන්නේ නැහැ. ඔයගලන්ට ඕන නම් එහෙම ඉන්ට්‍රඩක්ෂන් එකක් ඉල්ලන්න දවසක දෙන්න වෙනම සෙෂන් එකක් දාලා මොකද ක්ලාස් එකේ ටයිම් එක යන්න. ඇඩ්වාන්ස් ලෙවල් කරලා මැත්ස් කරලා කොහෙටද යන්න පුළුවන්? මැත්ස් කරලා මොන මොනවද කරන්න පුළුවන්? හැබැයි ඉතින් ඔවා ඔක්කොම
රිසල්ස් එන කිට්ටුව රිසල්ස් ආවට පස්සේ තමයි ඔයගොල්ලෝ ස්ට්‍රීම්ස් හොයන්න ඕනේ, යන්න පුළුවන් ගයිඩන්ස් පාත්තේ හොයන්න ඕනේ. ඒක පස්සේ බලමු. අපි බලමු අපි මොනවද කරන්න ඕනේ, අපි කොතෙන්ටද වැඩ කරන්න ඕනේ, මේ ක්ලාස් එකේ මොනවද වෙන්නේ, කවුද මේ ක්ලාස් එකේ කොහොමද කරන්න කියලා, රයිට්? මතක තියාගන්න කම්බයින් මැත්ස් වලට ඔයගොල්ලෝ හොඳ රිසල්ට් එකක්, ඒ රිසල්ට් එකක් ඒ එකක් ගන්නවා කියලා කියන්නේ අනිත් සබ්ජෙක්ට්ස් දෙකත් අනිවාර්යයෙන්ම ගොඩ යනවා හොඳ රිසල්ට් එකකින්. කම්බයින් මැත්ස් හිතන්න එපා පුතේ, මේක ලේසි සබ්ජෙක්ට් එකක් කියලා. හැබැයි මේක අමාරු සබ්ජෙක්ට් එකකුත් නෙමෙයි. එකම දේ ඔයගොල්ලෝ හරි පාර හරියට ඉගෙන ගන්න ඕනේ. හරි හරි කෙනෙක් ඉගෙන ගන්නත් ඕනේ. දැන් මම ඒ විස්තර කියන්නේ නැහැ. එතකොට මං ගැන කියන්න වෙන එක හරි නැහැ නේ. ඔයගොල්ලෝ ඒවා දැනගෙන ඉන්නේ නැත්te හරි පස්සේ අඳුරගනින්නේ මම. මගේ ප්‍රොෆයිල් එක ඔයගොල්ලෝ දන්නවා ඇති. එතකොට මේ හරි කෙනෙක්ගෙන් හරි ක්ලාස් එකකට යන්නත් ඕනේ. හැබැයි ඇඩ්වාන්ස් ලෙවල් වල ගුරුවරු හැමෝම ඉතින් හොඳට උගන්වන ගුරුවරු, ක්වොලිෆයිඩ් ගුරුවරු, කවුරුක්වත් එහෙම බොරු ගන්න ගුරුවරු නැහැනේ. විවිධාගේ ෆ්ලෝවින් මෙතඩ්ස්, ටීචින් මෙතඩ්ස් වෙනස් වෙන්න පුළුවන්. සමහර අය උද්දම ඉගෙන තව කෙනෙකුට හරියන්නේ නැති වෙන්න පුළුවන්. එහෙමනේ. ඒක ඉක්ිනාට හරියන එක විදියක්. ඉතින් ඔබට හරියන තැන ළඟ ඔබ නතර වෙන්න මුල් මාසේ විතර. මම ඒකේ ෆස්ට් මන්ත් එක ප්‍රීති ඉන්න ඕන කෙනෙකුට ගිහින් ඇවිල්ලා නතර වෙන්න පුළුවන්, ප්‍රශ්නයක් නැහැ. ඕන කෙනෙකුට එන්න පුළුවන්, ඕන කෙනෙකුට යන්න පුළුවන්. ඒක කිසි බලපෑමක් නැහැ. ෆස්ට් කොහොමත් බලපෑමක් නැහැ. ෆස්ට් මන්ත් එකෙන් පස්සේ ඔයගොල්ලන් ඩිසයිඩ් කරන්න පුළුවන් නතර වෙනවද, කොහෙද ඉන්නේ, කොහෙද හරිතන තියෙන්නේ, කොහෙද හරියට උගන්නන්නේ, සබ්ජෙක්ට් එක තියෙන්නේ කොහෙද කියලා. එතකොට එහෙම තැනක නතර වෙන්න අඩුම ගානේ මේ උපරිම මාසයක්, අඩුම මේ උපරිම මාසයක් ඒකට වේස් කරන්න කමන්නේ. ක්ලාසස් ඕනනම් ඒකට යන්න ප්‍රී හරි කියලා හරි. හැබැයි හරියට හරියන ක්ලාස් තුනකට සෙට් වෙන්න ඒවයි සිලබස් එක කලින් ඉවර වෙන්න ඕනේ අඩුම ගානේ. දැන් මේ සැරේ කලින් පටන් ගන්න ඕනේ. දැන් හරි ටයිම් එකනේ මේ පටන් ගන්න. මාස 3කටවත් කලින්. අර මම ඇඩ්මිෂන් එකේ මාස 2ක් කියලා දැම්මට ළමයි බය වෙන ඉඳන්. මාස 3කටවත් කියලා අපි මාස 3කට කලින් සිලබස් ඉවර කරනවා. කම්ප්ලීට් සිලබස්. හරි එහෙම මෙහෙම නෙමෙයි, ගානක් දෙකක් හදලා නෙමෙයි, අඩියටම කරලා. අඩියටම කරලා කියන්නේ දැන් ලෙසන් එකක් කරොත් අපි හිතමු ත්‍රිකෝණමිතිය කියලා. මට අමතකුණානේ ෆස්ට් ටයිම් එකේ සබ්ජෙක්ට්ස් ටික මේ ලෙසන්ස් ටික දාන්නේ. මේ ඒක ඒ වෙලාවේ අමතක කියලා මම දාන්න. අපි හිතමු දැන් ත්‍රිකෝණමිතිය කියලා ත්‍රිකෝණමිතිය ලෙසන් එක තියෙන වල කරොත් ඒක තියරිටික කරලා මේ විභාග කිට්ටු වල ගණන් හදන්න එහෙම නෑ. ඒක ගණන් හදනවා පාස් ඉවර්ස් ගණන් ඔක්කොම ඉවර වෙනකම්. ටියුට් එක තියෙනවා බේසික් තියරි කව වෙන ගණන් වල ඉඳලා මිඩල් ලෙවල් එකේ ෆාස්ට් පේපර් ක්වෙස්චන් වල ඉඳලා ටිකක් හයි එන්ඩ් ලෙවල් එකේ ඇඩ්වාන්ස් ක්වෙස්චන් වලට එනවා. කියන්නේ ඒ ලෙවල් එකේ එක්සෑම් එකට වඩා ටිකක් අමාරු වෙනකන් තියෙනවා. ටියුට් එක. ටියුට් එකට අමතරව වෙනම ටියුට් එකක් පස්සේ හම්බ වෙනවා. මේ ටියුට්ස් ගැන කියන්නම්. ඒක ටියුට්ස් මොඩල් දෙක තුනක් තියෙනවා. එකක් තමයි නෝමල් තියරි ටියුට් එක. ඒ කියන්නේ තියරි ක්ලාස් එකේ වැඩ ටික කා වෙන තමයි ටියුට් එක දෙන්නේ. මම මේ කියන ටිකේ රයිටින් පස්සේ ඔයගලට දාන්නම් පුළුවන් වුණොත්. මේ මේ කිව්වට මතක හිටින්නේ නැහැ ළමයිට නේද? මේවා ඉන් ඩීටේල් ස්ක්‍රිප්ට් එකක් දාන්න PDF එක. ටියුට්ස් මෙහෙමයි. එකක් තියරි ටියුට්ස්. ඒ කියන්නේ දැන් බයිනෝම් මොනවද ෆවුන්ඩේෂන් කෝස් එක නෝ ෆවුන්ඩේෂන් කෝස් එකේ නෝට් ටියුට් එකක් තියෙනවා. ඒ ටියුට් එක ඇතුලේ තියරි සමහර දේවල් ඉම්පෝර්ටන්ට් තියරි සමරයිස් කරලා හරි තියෙන්න පුළුවන්.